අයිබුවන් සුබ දවසක් වාසනාවන්ත දවසක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා අද 6 වෙනිදා ඉරිදා දවසේ සතියග පත්තරමේන්තුව සමගයි ඔබ සම්බන්ධ වන්නේ අපි සූදානම් වන්නේ ජාතික පුවත්පත්වල අද වාර්තා කර තිබෙන තොරතුරු දෙසට අවධානය යොමු කරන්න අද ප්‍රධාන සිරස්තල ගණනාවක් දේශපාලන කාරණා පිළිබඳව තොරතුරු වාර්තා කරනවා ඒ අතර වාරේ අපි මතක් කරන්න ඕනේ ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන් දැස් දල්වාගෙන බලාගෙන සිටි තරඟවලින් ශ්‍රී ලාංකීය කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට එන්නට හැකියාවක් ලැබුණේ නැහැ කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පැවැත්වෙන T20 ලෝක උස්ලාන තරඟාවලියේදී බටර් ඉන්දියා කොදෙව් දේශයේ සහ ඇමරිකාවේ පැවැත්වෙන තරඟවලදී අපිට සුදුසුකම් ලැබීමේ වටයට ඉදිරිපත් නොවි අපිට සුපිරි වටයට ඉදිරිපත් වීමේ හැකියාව ලබා ගත්තා එයත් ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ගත්තාම කොහොම වුණත් ඊයේ දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟය තීරණාත්මක තරඟයක් වුණේ අපිට වඩා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන් බලාගෙන හිටියා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය කොහොම වුණත් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් එක්ක තමන්ගේ මව් රටේදී පැවතුණු තරඟය ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්වටේට පිවිසීමේ තිබුණු අවස්ථාව ඇහිරි ගියා. අපි ඒ ගැන කතා කරනවා අද දවසේදී ක්‍රීඩා තොරතුරු තුලින්. අපි සූදානම් තවත් කරුණු බොහෝමයක් තියෙනවා වාර්තා කරන්න. ජාතික පුවත්පත්වල තොරතුරු වගේම අදත් අපි සුපුරුදු විදියට පොතක් පිළිබඳව තොරතුරු වාර්තා කරන්න සූදානම්. නඩිත් ඉන්නවා. නඩිත් සුබදාසනක්. සුබදාසනක් සමීර වාසනාවන්ත ජයග්‍රහී දවසක් හැම දිනෙකටම ප්‍රාර්ථනා කරනවා. සතියග පත්‍රමේන්තුවත් එක්ක එකතු වෙන මේ නොවැම්බර් මාසෙ ගත වෙන්නේ නොවැම්බර් මාසෙ බොහොම විශේෂයි. හේතුව දැන් ලබන වසර සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතව තිබෙනවා. තවත් දින කිහිපයකින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. හේතුව හින්දාම විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දේශපාලන ලෝකෙ ටිකක් කුණුසුම් වෙලා තියෙන හැඩක් දැම්ම ඉඳන් පෙන්නුම් කරනවා. ඒ කොහොමුණත් අපි පත්‍රමේන්තුවෙන් අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු ඔබට බොහොම ඉක්මනටම කියන්න සූදානම්. ඊට කලින් හැමදාම සුපුරුදු විදියට අපි ඔබට පොතක් ගැන කියනවා, අලුත් පොතක් ගැන. අදත් ඒ විදිහේ පොතක් අපි සතුව තියෙනවා. මේ පොත වැඩියෙන්ම ගැළපෙන අපි පුංචි දරුවන්ට. සමහර විට දැන් මේ මොහොත වෙන විටත් පොඩි දරුවෝ තාමත් නිින්දේ පසු වෙන වෙලාවක් වෙන්න පුළුවන්. හැබැයි වැඩිහිටියෝ එහෙම දැක්කොත් පුංචි දරුවන්ට මේ පොත අරන් දෙන්න කියවන්න. හේතුව මං කියන්නම්. මේ කියන අතරතුරම මේ තියෙන්නේ වලං මාමා කියන පොත. සංජය වික්‍රමාරච්චි රචනා කරන්නේ වලං මාමා. වලං මාමා කෘතිය බොහොම විශේෂයි. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ළමා කතාවට හිමි සාහිත්‍ය සම්මානය හිමි කරගත්තේ වලං මාමා මේ පොත. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2022 හොඳම ළමා කෘතිය වශයෙන් තමයි සම්මානයෙන් පිදුම් ලැබුවේ. කර්තෘවරයා සංජය වික්‍රමාරච්චි මහත්මයා, එතුමා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිංහල භාෂා ආචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන්නේ. ඒකත් බොහොම විශේෂයි. මේ පුංචි දරුවන්ගේ සිතුම් පැතුම් හැඟීම් දැනීම් මේ සියල්ල අපේ මේ ආචාර්යතුමාට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. සංජය වික්‍රමාරච්චි මහත්මයාට මේ පොත පුරාවටම බොහොම අපූර්වට මේ සිතුවම් ඇඳලා තියෙනවා. මේ බලන්න මේ පුංචි දරුවෝ හරි ආසයි චිත්‍ර එක්ක මේ හැමදේම කියවන්න. මේ පොතේ සිතුවම් ගණනාවක් තියෙනවා. පුංචි දරුවෝ ආස කරන ඈත එපිට ගම්මානවල බොහොම සුන්දර දර්ශන චිත්‍ර විදිහට ඇඳලා මේ පොතට එකතු කරලා තියෙනවා. ඉතින් මේ පොත බොහොම විශේෂ නිසාම අපි ඔබට ආරාධනා කරනවා මේ පොත අරගෙන කියවන්න. ඒ වගේම සංජය වික්‍රමාරච්චි මහත්මයා රචනා කරපු පොත් අතර මේ පොත බොහොම විශේෂ වෙනවා. හේතුව අපි කලින් කිව්වා වගේම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ළමා කතාවට හිමි සම්මානෙන් පිදුම් ලබන්න තරම් මේ පොත භාග්‍යවන්ත වුණා. සංජය අපේ කර්තෘතුමත් භාග්‍යවන්ත වුණා. ඉතින් ඒ හින්දාම මේ පොත බොහොම විශේෂයි කියලා අපිටත් හැඟෙනවා දැනෙනවා. අපි ඔබට ආරාධනා කරන්නේ අරගෙන කියවන්න මේ වලං මාමා කෘතිය. මේ පොත විතරක් නෙවෙයි තවත් පොත් රචනා කරපු කතුවරයන්ට කතුවරියන්ට අපි ආරාධනා කරනවා අපිට එවන්න ඔබ ලියපු පොත අපි රටටම පෙන්වන්න සූදානම්. අතරදී අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු ඔබට කියන්න ඕනේ. විශේෂයෙන්ම දැන් ජනාධිපතිතුමා ඊජිප්තු සංචාරයක නිරත වෙනවා. හේතුව විශේෂ සමුළුවක් තියෙනවා. අද දවසේ ඒ ගැන සිළුමිණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඔව්, අපි සිළුමිණ පුවත්පතේ සිරස්තල අතරින් තෝරාගත් ජනාධිපතිතුමා ඊජිප්තුවට යන කතාව තමයි ප්‍රධාන පිටුවේ වාර්තා කරන්න ඉහළින් සිරස්තලයක් හැටියට. අපි යනවා ඒ කතාවට. ජනාධිපතිතුමා ඊජිප්තුවට සිරස්තලේ වාර්තා කර තිබෙනවා.
මේ විදිහට දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් 6 වෙනිදා ඒ කියන්නේ ඊජිප්තුව බලාපිටත්ව ගිහින් තිබෙනවා ඊයේ දවසේදී අද දවසේදී ඊජිප්තුවේදී ෂාමිල් ෂේයික් ඉදී නොවැම්බර් 6 වෙනිදා සිට 18 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ජනාධිපතිවරයා සමග දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ඇතුළු සිවු දෙනෙකු සහභාගී වීමට නියමිතයි එවැගේම ජනාධිපතිවරයාගේ මේ සංචාරයේදී දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ලංකාවට වාසිදායක ප්‍රතිඵල රැසක් ලබා ගැනීමටද අපේක්ෂා කරනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඉතින් ජනාධිපතිතුමාගේ මේ සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම වැදගත් තීන්දුව තියෙන රැසක් ගැනීමට නියමිතයි වැදගත් සාකච්ඡා කීපයකට එක්වීමට නියමිතයි කියලා තමයි තොරතුරු ඇතුළු පිටුවෙත් වාර්තා කර තිබෙනවා. ඉතින් කොමුණක් කමක් නැහැ අපේ රටට වාසිදායක දේවල් රටට හොඳ පැත්තෙන් වෙන දේවල් වලට ජනාධිපතිවරයාගේ යොමු වීම පිළිබඳව බොහෝ දෙනෙක්ගේ ප්‍රසාදය ඉති වෙලා තිබෙනවා නජීත්. ඔයතරේ සමීර විශේෂයෙන්ම දැන් මේ වෙනකොට දේශපාලන ලෝකයේ උණුසුම් වෙලා තිනවා හේතුව අපි අර කලින් සඳහන් කරපු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා දැන් අයවැයට පක්ෂව ඡන්ද දෙන පිරිස විපක්ෂව ඡන්ද දෙන පිරිස ගොඩවල් දෙකකට බෙදෙන කාලේ ඔයතරදී දැන් තවත් අමාත්‍ය දුර ලබා දෙන්නට නියමිතයි කියන කාරණාවකුත් සඳහන් වෙනවා. යතරදී ආණ්ඩු පක්ෂයේ ඉන්න අමාත්‍යවරු කිහිප දෙනෙක් විපක්ෂයට යන්න සූදානමක් තියෙනවා කියලා දවසේ ලංකාදීප පුවත්පත වගේම දේශීය පුවත්පතත් වාර්තා කරන දේශයේ ප්‍රධාන සිරස්තලින් අදේ ගැන කියන්නේ. ඔව් දැන් අපි පහුගිය කාලේ දිගින් දිගටම වාර්තා කරා මේ ආණ්ඩුවේ තිබුණු යම් වෙනස් වීම එක අරගලයට එක්ක ආණ්ඩුවේ ජනාධිපතිවරයා වෙනස් වුණා ග්‍රාමාත්‍යවරයා මාරු වුණා කැබිනට් ඇමතිවරු මාරු වුණා මේ අතර වාරයේදී විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුවත් එක්ක එකතු වෙන තිබුණු සූදානමක් පහුගිය දවස්වල දිගින් දිගටම වාර්තා වුණා කොහොම වුණත් දැන් දේශයේ වාර්තා කරන්න වෙනම කතාවක් අද දවසේදී අමාත්‍යවරු හතරක් ආණ්ඩුවෙන් යති අලුත් ගමනකට සූදානමක් කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ ඒ අනුව ගයන් ගාල්ලගේ ලියලා තියෙනවා අද දවසේදී මේ විදිහට කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කීප දෙනෙකු ඉදිරි කාලයේදී සිය අමාත්‍ය තනතුරු වලින් ඉවත්ව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එහි ආරම්භය ගැනීම සඳහා ඉඩම්මා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරි කාලයේ සිය අමාත්‍ය ධූරයෙන් නිවත් වීමටද තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඔහුට අමතරව තවත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකුද මෙම දේශපාලන ව්‍යාපාරය සමග එක්වනු ඇතැයි දැනගන්නට තිබේ කියලා තොරතුරු වාර්තා කරනවා. මේ දේශපාලන ව්‍යාපාරයේ හිටපු කතානායක කරු ජයසූරිය මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් දැනටමත් ක්‍රියාත්මක කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමග බද්ධව සිදු කිරීමට තීරණය කර තිබේ කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඉතින් මේ කතාව ටිකක් වෙනස් කතාවක් එන්නේ හිටපු කතානායක කරු ජයසූරිය මහතා සහ වික්ටර් අයිවන් මහතාසේ ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ හමු වී මෑතකදී එක් අවස්ථාවක දේශනයක්ද සිදු කරලා තියෙනවා. ආරම්භ කිරීමට යෝජිත නව දේශපාලන ව්‍යාපාරයේ දේශපාලන ආර්ථික හා සමාජීය පරිවර්තන සිදු කිරීම අරමුණ කරගනිමින් සිදු කරනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. නරිත් දැන් අපිට මේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ නම මෙහි පුවත්පතේ සඳහන් කර තිබෙනවා. ඉතින් හරීන් ප්‍රනාන්දු මහතා සමග ආණ්ඩුවට එකතුනේ සමගි ජනබලවේගයේ ඉඳලා මනුෂ නානායක්කාර මහතා. නමුත් එතුමාගේ නම නම් මේකේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් තවත් අමාත්‍යවරුන් කීප දෙනෙක් හතර දිනක්ම ආණ්ඩුවෙන් ඉවත් වෙන සූදානමක් තියෙනවා කියලා කියන්නේ එතනදී රනිල් වික්‍රමසිංහ මහතා ගැන විශ්වාසය තියලා එකතුනේ හරීන් ප්‍රනාන්දු මහතා එතුමා සඳහන් කර තිබුණා ඒ කාරණේ. දැන් එතුමාත් ආණ්ඩුවෙන් යන කතාවක් තමයි දේශීය පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒක සිතත් මේ සියල්ල ඉඟි බිඟි නැත්තම් මේ දේවල් අනාවැකි විදිහට පළ වෙන දේවල් මෙහි සත්‍ය අසත්‍යතාව දැනගන්න තහවුරු කරගන්න අපිට තව ටික කාලයක් ඉන්න වෙනවා. පුවත්පත් පළ කරන සියලු තොරතුරු නිවැරදි සත්‍ය තොරතුරු වන්නේ නැහැ. කෙසේ වෙතත් ඉරිදා ලංකාදීප පුවත්පත කියන කතාවක් මීළඟට අපි තෝරගත්තේ තමයි සමගි ජනබලවේගයේ තවත් ලොක්කෙක් කරණමක් ගහන්න යයි කියලා. අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරනවා සුජිත් හේවාචූලිගේ ලියන්නේ සජබ තවත් ලොක්කෙක් කරණමක් ගහන්න යයි සමගි ජනබලවේගයේ පක්ෂයේ ප්‍රබල නායකයෙකු ඉතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධ වීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ ඉහළ පිළි ආරංචි මාර්ගයකින් දැනගන්නට තියෙනවා. ඔහු පසුගිය රජයේ වගේම පසුගිය රජන් ගණනාවක ඇමති දුර හෙබ වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු කියලත් හත් දවසේ ලංකාදීප පුවත්පත මේ විදිහට කියනවා. ලංකාදීපයේ වැඩි දුරටත් තොරතුරු කියන්නේ මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පක්ෂයේ නායකයන්ද දැනුවත්ව සිටින බව පවසන එම ආරංචි මාර්ග ආණ්ඩුවට යෑම සාර්ථක කර ගැනීමට සියලු සම්බන්ධීකරණ කටයුතු කරන්නේ ඒ දේශපාලනඥයාගේ පුත්‍රයා බවද සඳහන් කළා කියලා වැඩි දුරටත් කියනවා. මේ දේශපාලනඥයා සජබ පාර්ශවයේ පුතෙකුත් ඉන්නවා. පුතා කවුද කියලා සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රසිද්ධ පුතෙක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඒ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා
දැන් මේ වෙනකොට ආණ්ඩු පක්ෂයත් එක්ක එකතු වෙන්න සූදානමක් තියෙනවා කියලා කියනවා හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක්ද දන්නෙත් නැහැ කොහොම වුණත් අද මේ විදිහට කියනවා මේ හිටපු ඇමතිවරයා සමගි ජන බලවේගයේ පක්ෂයේ මේ මොහොතේදී ආණ්ඩු සමගි කබද්ද විය යුතු බවට කාලයක සිටම මත පල කළයි ඔහු පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමවලදී පවා මේ කාරණයේ දැඩිව පෙන්වා දී තිබූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා මේට අමතරවින් පක්ෂයේ ජේෂ්ඨයෝ තවත් කිහිප දෙනෙක්ද සමගි ජන බලවේගයේ පක්ෂයේ රට ගොඩනැගීම සඳහා මේ මොහොතේදී ආණ්ඩු සමගි එක්ව කටයුතු කළ යුතු බවට පහුගිය කාලේ පුරා අදහස් ඉදිරිපත් කළහ කියලා අද මේ විදිහට ලංකාදීප පුවත්පත ඒ ගැන තොරතුරු කියනවා දැන් මේ එන යන අයට අමාත්‍ය ධූර ලබා දීමට සිද්ධ වෙනවා ඔවුන්ව රැක ගන්න නම් ඔවුන්ව තියා ගන්න නම් අමාත්‍ය ධූරයා බලාපොරොත්තුෙන් තමයි ආණ්ඩුවට බොහෝ දුරට එකතු වෙනව ඇත්තේ කොහොම වුණත් දැන් ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අමාත්‍ය ධූර 6ක් ප්‍රශ්නාර්ථයක් එක්ක දේශීය පුවත්පත වාර්තා කරනවා පොහොට්ටුවට ඇමති ධූර 6ක් කියලා සිරස්තලේ වාර්තා වෙනවා මේ විදිහට යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව නව කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනෙකු පත් කිරීමට නියමිතව ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ ඒ අනුව වැඩිදුර වාර්තාවේ සඳහන් වෙනවා व्यवस्थानुकूलव कैबिनेट सदातवातमातुरुन दुरस्तेनुकु पात्कले हकिवद मुल्वाटे पात्किरनु एते हाद्देनुकु पमनाई එම පත් කිරීමද අයවැය සම්මත වීමෙන් පස්සේ සිදු කිරීමට ඉඩ ඇතැයි දේශයට වාර්තා වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් වූ සඳහා පත් කළ හැකි මුළු අමාත්‍ය සංඛ්‍යාව 30යි එයින් 18 දෙනෙකු දැනටමත් පත් කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ අදින් දැන් මේක තියාගෙන ඉන්නව ඇත්තේ අයවැය එනකන් මොකද අයවැයට කලින් මේ කවුද 7 දෙනා කියලා තෝරගත්තොතින් අනිත් අයගේ හිතරි දෙන්න පුළුවන් ඉතින් ඒ නිසා අයවැයෙන් පස්සේ තමයි ජනාධිපතිවරයා කියලා තිබුණේ මේ අමාත්‍යරුන් පත් කරන්න කටයුතු කරනවා කියලා कोच्चर अमति पत्कला मे अमति हरियट वडकटियुत कर्ण वे प्रश्न पहुगे काले हिम प्रश्न तिब्ब पहुगे दवसल दख जनता वगे बलकिरी मत ने तंग जनता सुपरीक्षण कर्ण हिंदम वेडकर्ण वेन्नामतिवर कोहमुना पहुगे काले मेति अमतिवर अणु दिन्े लक्ष हवेक गिवाकुली अद मे विधि हिट वार्ता दिवेन पुअर पथ मेति अमति नानु दिखिन लक्ष लक्ष हवेक गिवाकुली पुल मे विधि हिट वार्ता निर्वाचे बंगला सह लॉरिस पटुमके निवास वल पदीन चीव सिटी मेति अमति वरुण अनु देख कगिन हिंग निवास कुली लेस रुपयाल हत्य नव लक्ष पहलुस दहस नवसी अटक मुदलक आई वी मट ऐति बेव जातिक विगणन कार्यालय मगे निकुत कर ऐति विगणन वार्तावक संधान विनो मिन रुपयाल पना से लक्ष अनु एक दहस पनहक दिदास दुलह वर्षे सिट दिदास विसदक्वा काले तुल मे बंगला वल पदीन चीव सिटी मेति अमति वरुण हत्य दिदिन कुगे हिंग निवास कुली बबद विगणने मगिन अनावरण कर गिनती नी दिदास दुलह दंग दिदास विसवेन कंग इंदपु आयगे तमाय वेडिपुरम कुली गे वन्नते इन्ने हिंग कुली आदाय में रुपयाल पंकोटे असु हत लक्ष असु एक दहास अटस्य अनुपहक एनाम सीट तिस्यका क्रजे बंगला हा लोरिस पटुमाके निवास कुली बवद विगनन वार्तावे सदहान विनो एक उत्वर्षे में ही हिंग निवास कुली वशिन एक तुकरेते रुपयाल विसी लक्ष हाय दहास पांसे असु हताक ए प्रतिशत्यक वशिन गत कल सीट तुनक केला सदहान विनो इतिंग මේ හැම දෙයකටම කිසි ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් නැහැ ඔය ඇමති වැටුපක් හම්බ වෙනවනේ වැටුපෙන් ගෙවල් කුලිය අය කරගන්න කටයුතු කළා නම් ඉතින් ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ ඉතින් එහෙම කළා නැද්ද දන්නෙත් නැහැ හිඟ නිවාස කුලිය කියලා මේ දේවල් අය කරන්න කටයුතු කළා තියෙනවා ඉතින් ගෙවල් කුලිය දීමනාවකුත් හම්බ වෙනවා කොළඹ නිවාස නැති ඇමතිවරුන්ට හැබැයි ඉතින් කොහොමුණත් 179ක් ගෙවල නැයි කියලා තමයි කියන්නේ ඉතින් මේවා කාගේ වැරදිද කියලා අපිට අහන්න හිතන තරමටම මේ දේවල් බොහොම බරපතලයි රටේ ජනතාවගේ මුදල් තමයි මේ විදිහට නාස්ති වෙලා තියෙන. අපි එතනින් එහාට යනවා තවත් කතාවකට මේ දැන් මේ දවස්වල දේශපාලන දීගයන් ගැන ලොකුවට කතා වෙනවා. විවිධ පක්ෂ සංවිධාන එකතු වෙනවා, බිඳෙනවා, කැඩෙනවා. දැන් අලුත්ම දීගේ මොකද්ද සමීර? ඔව් දැන් අලුත්ම කතාව මේ දේශපාලනයේ තොරතුරු තද වාර්තාවෙන් නිසා වෙන්න ඇති. දැන් ආණ්ඩුවේ ඉඳලා ආණ්ඩු පක්ෂයේ ඉඳලා ස්වාධීන වෙච්ච කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් දැන් අපි දැක්කා ආණ්ඩු පක්ෂයට සම්බන්ධ වෙලා හිටියා විමල් වීරවංශ මහතා ප්‍රමුඛ කණ්ඩායම. ඒ වගේම ඊට පස්සේ තවත් හිටියා දල සලහපෙරු මහතා සහ ජීඑල් පීරිස් මහතා ඇතුළු කණ්ඩායම. දැන් මේ කට්ටිය තමයි මේ වෙන් වෙන්න හදනවා කියලා කියන්නේ. දේශපාලන දීගේ කායකද ඩලස් පිල බෙදෙයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. සංජීවිකා සමරතුංග ලියලා තිනවා මේ විදිහට ඉදිරි මැතිවන් වලදී Taman සන්දානගත වන්නේ කවර කණ්ඩායමක් සමගද යන්න ගැන ජාතික නිදහස් සභාව ඩලස් කණ්ඩායම තුල මත ගැටුමක් හටගෙන ඇතැයි දේශීය පුවත්පතට වාර්තා වෙයි කියලා තොරතුරු සඳහන් කරනවා. ඒ අනුව එම මන්ත්‍රී කණ්ඩායමක්
डालस पील इदिरी मेतिवने संधानगत व्युत्ते समग जन बल वेगे समग भव दनुम दीतिबेनवा मेम कंडायम आचार्य नालक गोडेवा एतुरु मंत्री पिरिसक सहाय देनवा डालस कंडायम विमल उदय कंडायम उत्तर लंका सभागे समग संधानगत व्युत्तु भव महाचार्य चन्न जयसुमन एतुरु मंत्री पिरिसक संधान करनवा किला तोरतुरु वार्ता वेनवा मे निसा डालस कंडायम इदिरियेदी संधानगत वन्ने कवर पक्षयक समग देयन्न गन अवसान तीर्णयक गनीम पमा वेमिन पवतिन भव दनगन्नट तियेनवा समीर अपिट वेला बलन्न पुलुवन කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. අපි ඔව් නදි ඩලස් කණ්ඩායමේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව සඳහන් කරේ දැන් මේ කණ්ඩායම දෙකට බෙදලා ඉන්න අතර වාරයේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා මේ වගේ කතාවක් කියන්නේ පෙරටු ගාමියෝ කුමන්ත්‍රණකාරයෝ කියලා කේඩී ලාල් කාන්ත මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයා සඳහන් කරනවා පෙරටු ගාමී සමාජවාදී පක්ෂය anu තනිකර කුමන්ත්‍රණවාදී කල්ලියක් බව ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත මහතා දේශේ පුවත්පතට කියලා තියෙන්නේ කුමන්ත්‍රණ කරන කණ්ඩායමක් කියලා ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔවුන් බඩගෝස්තරවාදී කල්ලියක් කියලා මේ පෙරටු ගාමී කණ්ඩායමට කියන්නේ දේශපාලන ව්‍යාපාර සහ කල්ලි වෙනස් බවත් කල්ලි anu කෙටි කාලීන අරමුණු වෙනුවෙන් කුමන්ත්‍රණ කරන්නන් බවත් හිතෙම සඳහන් කර තිබෙනවා මේ කණ්ඩායමත් මේ එකම පක්ෂයක හිටපු කණ්ඩායමක් ඉතින් ජනතා විමුක්ති පෙරමුණ පෙරටු ගාමී පක්ෂය මේ කණ්ඩායම එකම මතයක එකම මාවතක ගමන් කරපු කණ්ඩායමක් තමයි මේ දෙකට බෙදිලා දැන් මේ විවිධ අදහස් ප්‍රකාශ කරමින් ඉන්නේ අරගලයේ දවස්වල අපි දැක්කා මේ කණ්ඩායම ඉස්සරහින් හිටියා මේ දෙගොල්ලෝ මේ අරගලයේ බෙදා ගන්න බැරුව සටන් කරන ආකාරයක් දැන් පේනවා කවුද අරගල කලේ කාටද වෙහි වැඩි වාසිය තියෙන්නේ කියන කාරණාත් දැන් එළියට එමින් තිබෙනවා ඒ අතර වාරයේ තමයි අනිකුත් දේශපාලන පක්ෂවලත් බෙදීම් ඇති වෙමින් තිබෙන්නේ දැන් පොහොට්ටුවේ කණ්ඩායම් බෙදිලා තියෙනවා සමගි ජන බලවේගය බෙදෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදෙනවා ඉතින් දේශපාලන පක්ෂවලට මේ දවස්වල ඒතරම් හොඳ කාලයක් නෙමෙයි නජිත් පහුගිය දවස්වල අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශවයෙන් මේ රැස්වීම් කිහිපයක් පැවැත්තුණා තරුණ මන්ත්‍රීවරු ටිකක් පැමිණීම අඩු වෙලා තිබ්බා ඒකට හේතුවක් ගැන අද ලංකාදීප පුවත්පත තොරතුරු කියනවා ලංකාදීපේ කියනවා පොහොට්ටුවේ පිරිසකට හොඳටම දුක හිතිලා කියලා අජන්ත කුමාර අගලකඩ මේ ගැන ලියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මේ පක්ෂයේ තරුණ මැතිවරුන් පිරිසක් දැඩි කලකිරීමකට පත්ව සිටින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි පක්ෂයේ ගතානුගතිකව තවදුරටත් කටයුතු කිරීම සහ 2015 පරාජයෙන් පසුව හා මේ වසරේ ඇති වූ සිද්ධීන් වලින් පාඩම් ඉගෙන නොගෙන කටයුතු කිරීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බව පොදු ජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම සඳහන් කළා එම තත්ත්වය මත පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් බෙදී තැන් තැන්වල කතා කරන්නට देशपालन कथा वगेम आयवैत मे अस्य कथा विनवा देशपालन वेदिका वे यदि आयवय दिनाइद आयवय परदीद आयवय पराजयट पत्करण पुलवांकमक विपक्षेट तीयनवाद मे आदि कथा से तम आंडवीन के मोन विधियवाद आयवय पराजयट पत्करण किल आयवय चांदे डिसेंबर आठवेदा सिलुमीन वार्ता वेनवा मे विधियट संधान करवा दिदासन वसरट दालू आयवय नवंबर दा हतर वेदा පස්වර එකයි 30ට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවලු පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කාරක සභාව විසින් මේ පිළිබඳව තීරණය කළ අතර විසර්ජන පනත් කෙරෙනු පතේ දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 15 වෙනිදා ආරම්භ කෙරෙන අතර දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මාස 22 වෙනිදා පස්වරු 5ට ආරම්භ වීමට නියමිතයි කියලා එකපැත්තකින් සඳහන් කරනවා දැන් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කුවාම ජාතික ජන බලවේගයේ නායකතුමා කියනවා මේ වගේ කතාවක් මෞබිම තොරතුරු වාර්තා කරනවා අනුරගෙන් අයවැයට අභියෝගයක් කියන සිරස්තලයත් එක්ක අනුරාධා හේරත් ලියන වාර්තාව ආණ්ඩුව මහ බැංකුවේ භාණ්ඩාගාරයේ ගිණුම් තුලණය කර කර ඉන්න ගියොත් මිනිස්සු බඩගින්නේ මැරෙයි කියලා තමයි ජාතික ජන බලවේගයේ නායකතුමා සඳහන් කරන්නේ ඒ අනුව මුලින්ම ජීවිත ගැන හිතන්නේ ඇයි ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක මහතා අවධාරණය කරයි ඒ අසීරු ජන ජීවිතය යථාවත් කිරීම අයවැය හරහා හෝ සිදු කළ යුතුයි කියලා අපි දැඩිව කියනවා අයද මන්ත්‍රීවරයා ඉරිදා මෞබිමට සඳහන් කරපු කාරණේ තමයි ඒ විදිහට අද දවසේදී වාර්තා කර තිබෙන්නේ ඉතින් අයවැය දිනයිද පරදීද අපි දන්නේ නැහැ පාර්ලිමේන්තුවේදී වෙන දේවල් ඉතින් ඒ නිසා වෙන්නේ නැති දැන් අමාත්‍යවරු පත් කිරීමක් ටිකක් කල් දාලා තියෙන්නේ මොන පැත්තටද මේ වාසි සහගත පැතිවලට මන්ත්‍රීවරු බිලික් බා ගන්න හරිම ලේසි ඉතින් අපේ රටේ ඒ නිසා මේ මන්ත්‍රීවරු යන විදියට පැත්ත මාරු කරලා ඉතින්
මොන තත්ත්වයක් උදා වේවිද කියලා අපිට කියන්න බෑ. දැන් ඔය අතරෙදී ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් ගත්තහම දැන් ඉතිහාසයක් තියෙන පක්ෂයක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකතුමන් විජේවීර මහත්මයාව ඝාතනය කළා නොවැම්බර් 13 වෙනිදාට අවුරුදු 33ක් වෙනවා. ඔය අතරෙදී අද සත්‍යග අරුණ පුවත්පත කියන කතාව ටිකක් අනුවේදනීය කතාවක් මේ බලන්න විජේවීරගේ අලු පවුලටත් එපා වෙයි ජවිපේ එපාම කියයි කියලා කියනවා මේ මොන අලුද එතුමාගේ දේහය මේ ආදාහනය කිරීමෙන් පස්සේ ලබාගත් මේ අලු ගැන කියන්නේ උපුල් ගලපත්ති මේ පුත ලියන්නේ වසර කිහිපයක් පුරා තමා සන්තකයේ තිබෙන රෝහණ විජේවීරගේ භෂ්මාවශේෂ බහර ගැනීමට පැමිණෙන ලෙස තමා විජේවීරගේ පුත් උවින්දු විජේවීර ඇතුළු පවුලේ සමාජිකයන්ගෙන් ඉල්ලීමක් කළද ඒ කිසිවෙකුගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් නැති බව බස්නාහිර පළාත් හිටපු විජාප මන්ත්‍රී ජනක මල්ලිමාරච්චි සතියග අරුණ පුවත්පතට කිව්වා කියලා තියෙනවා. දැන් ඔය අතරෙදී භෂ්මාවශේෂ බහර ගැනීමට උවින්දු විජේවීර මාස කිහිපයකට පෙර තමාට පොරොන්දුවක් වුවත් ඔහු නොපැමිණි බවද හෙතෙම සඳහන් කළා. ජවිපේ නායක රෝහණ විජේවීර ඝාතනය කර නොවැම්බර් 13 වෙනිදාට වසර 33ක් එම දිනේ නිමිති කර ජනතා විමුක්ති පෙරමුණ වාර්ෂිකව ඉල් මහ විරු සමරු නමින් උපහාර උළෙලක්ද පවත්වයි. යුද හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසු බොරැල්ල ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී වෙඩිතබා ඝාතනය කර බොරැල්ල කනත්තේදී දවා අලු කළ රෝහණ විජේවීරගේ භෂ්මාවශේෂ ජනක මල්ලිමාරච්චිට දී ඇත්තේ කනත්තේ සේවකයෙක් විසින්. ඒ බහර ගැනීම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජවිපේ විජේවීරගේ අලු බහර ගත්තේ නැහැ. විජේවීර කේ බිනිදත් බාරගත්තේ නැහැ ළමයි බාරගත්තෙත් නැහැ අන්තිමේදී භෂ්මාවශේෂ වල අයිතිකාරය වෙලා ඉන්නේ මම දේශපාලනයේට විජේවීර කොහොමටත් මගේ දේශපාලනයේට විජේවීර කොහොමත් ගැලපෙන්නේ නැති වුණත් මේ මිනිස්සෙකුගේ භෂ්මාවශේෂ අපේ සංස්කෘතිය හැටියට ඊට ගෞරවයක් හිමි විය යුතුයි ඒ නිසා මම ආරක්ෂාකාරී ලෙස රහසිගත ස්ථානයක භෂ්මාවශේෂ තැන්පත් කරලා තියෙනවායි ජනක මල්ලිමාරච්චි වැඩිදුරටත් කිව්වා. ජනක ආර් ප්‍රේමදාස පාලනියුගේ ප්‍රබල ඇමතිවරයෙකු හා හිටපු ජනාධිපතිවරයාගේ හිතයිෂියෙකු වන අවහප්‍රාප්ත වීරසිංහ මල්ලිමාරච්චිගේ පුතෙක් ජනක මල්ලිමාරච්චිගේ සොයුරාබන ජයන්ත මල්ලිමාරච්චි භීෂණ සමයේ ඝාතනය වුණේ ජවිපේ තුවක්කු කරුවෙකු අතින කියලා සත්‍යග අරුණ පුවත්පත මේ විදිහට කියනවා. ඉතින් තමුන්ගේ පක්ෂ නායකයාගේ අලු බාර ගන්නවත් පක්ෂෙන් එන්නේ නැත්තම් ඉතින් ඒ දේ ඔබම තීරණය කළ යුතුයි. ඒ පිළිබඳව සත්‍යග අරුණ අද දවසේ මේ විදිහට පුවතක් ලියන. සමීර අපි එතනින් එහාට යනවා. දැන් පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසි භාවයේ සම්බන්ධයෙන් බොහෝ ලොකු කතාබහක් ඇති වෙලා තිබ්බා. බොහෝගේ කලි දැවැන්ත විදිහට මේ කතාබහ තිබ්බා. නඩු දාන්න ඕනේ කිව්වා. මේ සම්බන්ධයෙන් අධිකරණයට යන්න ඕනේ, පෙනී හිටින්න ඕනේ කියලා කිව්වා. කෙසේ වෙතත් තාමත් ද්විත්ව පුරවැසි භාවයේ සම්බන්ධයෙන් හරි තොරතුරක් ලැබිලා නැහැයි කියලා අද සත්‍යග අරුණ පුවත්පත කියනවා. අරුණ මේ විදිහට කියන්නේ ඒ පිළිබඳව ද්විත්ව පුරවැසි මන්ත්‍රී තොරතුරු තාමත් රහසේ කියලා නයන තරංග ගමගේ ඉෂාර රත්නකාර ලියන්නේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසි භාවයේ හිමි මන්ත්‍රීවරුන් සම්බන්ධ ගැටලුව පිළිබඳව කතානායකවරයා විසින් නීතිපතිරයාගේ උපදෙස් විමසා තියෙනවා. මේ අතර ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමු වෙලා තියෙනවලු. එම කමිටුව විසින් අවසන් නිර්දේශයක් ලබා දෙන තුරු ද්විත්ව පුරවැසි භාවයේ හිමි මන්ත්‍රීවරුන් පිළිබඳ කිසිදු තොරතුරක් පිටතට ලබා නොදෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දීලා තියෙනවා කියලා අද මේ විදිහට කියනවා. ද්විත්ව පුරවැසි භාවයේ හිමි මන්ත්‍රීවරු කවුරුන් දැයි නිශ්චිතවම දැන ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දිනාගේ තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙසට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මහලිකම් ධම්මික දසනායක මහත්තයාට දැනුම් දීලා තියෙනවා. එනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්පූර්ණ නම උපැන්න සහතික ඇතුළු තොරතුරු ඔක්තෝබර් 28 වෙනිදා ඒ කියන්නේ සිකුරාදා දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පාර්ලිමේන්තුව පියවර ගත්තා. ඉන් අනතුරුව දෙපාර්තමේන්තුව විසින් ද්විත්ව පුරවැසි භාවයේ හිමි මන්ත්‍රීවරුන් පිළිබඳ සිය විමර්ශන ආරම්භ කළ බවත් එහි අවසන් වාර්තාව දින දෙකක් ඇතුළත ලබා දිය හැකිවත් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු පසුගිය සඳුදා මේ පිළිබඳව ප්‍රකාශ කළා කියලා තියෙනවා. එහෙත් පසුගිය සිකුරාදා මේ වාර්තාව පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගැනීමට දරන ලද සියලු උත්සාහයන් ව්‍යර්ථ වුණා කියලත් අරුණ පුවත්පත කියනවා. ඉතින් අපිට හිතෙනවා මේ දේවල් මේ හංගන්නද හදන්නේ, නැත්නම් මේ දේවල් ඇයි එළියට දාන්නේ නැත්තේ කියන ප්‍රශ්නෙත් වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ මේ ක්‍රියාමාර්ග ඉස්සරහට සිද්ධ වෙයි කියලත් අපිට හිතෙනවා. ඔව්, දැන් මේ කතාව මෞබිම වාර්තා කරනවා වෙනස් විදියකට. කතානායකවරයා කියන කතාවකුත් එක්ක නදීත් වාර්තා කර තිබෙනවා. කතානායක දිත්ත පුරවැසි නූල් බෝලේ පෙරලයි කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින්
වැඩි දිනෙක් නැහැ හොයාගන්න හරිම ලේසි ඉතින් මේ කවුද කියලා ඉතින් හොයාගන්න බැරි ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ ආන්දෝලනයකට තුඩු දී ඇති දිත්තපුරවැසි මන්ත්‍රීවරුන් පිළිබඳ ගැටලුවේ අවුල ලියා ගැනීමට කතානායක මහින්දයාපා අබේවර්ධන නීතිපතිවරයා ඇතුළු අධිකරණ ප්‍රධානීන් හමු වී පුළුල් වශයෙන් කරුණු විමසීමකට සූදානම් බව වාර්තා වෙනවලු විශේෂයෙන්ම දිත්තපුරවැසි භාවය ඇති පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීන් සහ ඉදිරියේදී පැමිණීමට නියමිත මන්ත්‍රීන්ට පවතින නීතිමය තත්ත්වය බලපාන්නේ කෙබඳු ආකාරයකට දයන්න මෙහිදී සොයා බැලීමට නියමිත බව වාර්තා වෙයි දිත්තපුරවැසි භාවයේ සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දූර දැරීමේ හැකියාව අහිමි වෙනවා වර්තමාන පාර්ලිමේන්තුවේ දිත්තපුරවැසි භාවයේ සහිත මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ සිටින බවට පසුගිය දිනවල තොරතුරු වාර්තා වූ නමුත් ඒ සම්බන්ධව නිසි තොරතුරු ඉදිරිපත් වී නොමැත කියලා තමයි නජිත් සඳහන් කර තිබෙන්නේ. ඉතින් දැන් වෙන දෙයක් නම් කොයි තරම් ඉක්මනට හොයාගන්න පුළුවන්ද? ඉතින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ කීප දෙනා දිත්තපුරවැසියෝද නැද්ද කියලා හොයාගන්න තාම බැරි වෙලා කියලා තමයි ඉතින් කතානායකවරයා සඳහන් කර තිබෙන්නේ. මේ ගැන පුළුල්ව විමර්ශනය කරනවා, හොයනවා, බලනවා කියලා තමයි කියන්නේ. ඉතින් කවුද මේ 10 දෙනා හොයාගන්න පුළුවන්? හරිම ලේසි, මහා ලොකු පිරිසක් නෑ, 10 දෙනෙක් විතර ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ආගමන විගණන දෙපාර්තමේන්තුවත් ඒ පිළිබඳව දැනුම් දීලා සෙවීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලා තමයි දැන් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඔය අතරේ මහමෙතිවරණයක් සම්බන්ධයෙන් පහුගිය දවස්වල ලොකු අවධානයක් යොමු වුණා. හේතුව දැන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරන්න හැකියාවක් තියෙන බවට දැන් ව්‍යවස්ථා වෙනුත් සහතික කරලා තියෙනවා. ඉතාමත් ඉක්මනින් ලබන අවුරුද්ද වෙනකොට දැන් ඔය සියල් අතරෙදී ඡන්දයක් වෙනුවෙන් බොහෝ දේශපාලන පක්ෂ කණ්ඩායම් සූදානම් විනාකාරිකුත් පේන්න තියෙනවා. දැන් මෙහිම මැතිවරණයක් තියෙනවා නම් මැතිවරණ වියදම අඩු කරගන්න ඡන්ද සතිය දිනක පවත්වන්න කියලා මැතිවරණ කොමසාරිස්තුමන් කියලා තියෙනවා. වියදම අඩු කරගන්න සතිය දිනක ඡන්ද තියන්න කියලා කොමසාරිස්තුමා කිව්වා කියලා සාලී කුමාර ගුණසේකර අද ලියනවා. පළාත් පාලන මැතිවරණයේ සතිය දිනක පැවැත්වීම මගින් රජයේ නිලධාරීන්ට විශේෂ දීමනාවක් ගෙවීමට අවශ්‍ය නොවන බවත්, ඒ වගේම විශේෂයෙන්ම මේ නිසා මැතිවරණ වියදම අවම වන බවත් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහත්තයා කියලා තියෙනවා. සති අන්තයේ දිනක මැතිවරණයේ පැවැත්වීමට සිදුවුවහොත් රජයේ නිලධාරීන්ට මැතිවරණ විශේෂ දීමනාවක් ගෙවීමට සිදුවන බවත්, මැතිවරණ වියදම් පාලනය කිරීමට අවශ්‍ය නම් සති දිනක මැතිවරණයේ පැවැත්වීම නිසා රජයේ නිලධාරීන්ට ගෙවීමට සිදුවන්නේ අතිකාල දීමනා පවනක් බවද ඔහු සඳහන් කළා. මැතිවරණයේ වියදම අඩු කර ගැනීමට ක්‍රම රැසක් පවතින බවද ඔහු සඳහන් කළා. පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සඳහා අවම වශයෙන් රුපියල් බිලියන 10ක මුදලක්වත් බෑ වෙනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහත්තයා පැවසුවා. ඉක්ුත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 5.8ක මුදලක් වැය වුණා. පළාත් පාලන මැතිවරණ පනතට අනුව ලබන වසරේ මාර්තු 20 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් කළ යුතුයි කියලා අරුණ පුවත්පත් අද මේ විදිහට තොරතුරු කියන මුලින්ම ඉන්නේ පළාත් පාලන මැතිවරණයක්ද මහ මැතිවරණයක්ද කියන්න තවමත් හරියටම කල් මදි. ඒ කොහොමුණත් මාර්තු 20ට කලින් පළාත් පාලන මැතිවරණයක් තියන්න ඕනේ. එහෙම තියනවා නම් සතිය දවසක තියෙන එක වඩාත් සුදුසුයි කියලා තමයි මැතිවරණ කොමසාරිස්තුමා කියලා තියෙන්නේ. ඔව්, දැන් බොහෝ දෙනෙක් මැතිවරණයක් අපේක්ෂාවෙන් ඉන්නවා. විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් පුළුවන් නම් මැතිවරණයක් තියන්න කියලා අභියෝග කරනවා. ආණ්ඩුව පැත්තෙන් අපි දැක්කයි එක්සත් ජාතිපක්ෂ මහලේකම්තුමා රංගේ බණ්ඩාර මහතා සඳහන් කරනවා ඕනෑම වෙලාවක මැතිවරණයක් තියන්න අපි සූදානම්, අපි බය නැහැ මැතිවරණ වලට. හැබැයි රට මේ තියෙන තත්ත්වෙන් යම් ස්ථායි තත්ත්වයකට පත් කරලා තමයි අපි මැතිවරණයක් තියන්න සූදානම් වන්නේ. මේ මිනිසුන්ට එදා වේල කන්න විදියක් නැහැ, මොන මැතිවරණද කියලා තමයි එතුමා ඇහුවේ. ඒ නිසා ඒ තත්ත්වෙන් රට මුදවාගෙන ඊට පස්සේ මැතිවරණ ක්‍රමයකට අපි යන්න සූදානම් කියලා තමයි කිව්වේ. හැබැයි මොනම විදියකටවත් මැතිවරණ වලට එක්සත් ජාතිපක්ෂය ආණ්ඩුව කරන කණ්ඩායම් බය නැහැ කියලා තමයි රංගේ බණ්ඩාර මහතා නජිත් සඳහන් කළේ. දැන් කොහොම වුණත් අපි යනවා දේශපාලන පිටුවේ. අද දවසේදී දේශපාලන කාරණා වැඩි වශයෙන් ඉරිදා දවසේ වාර්තා කරනවා ජාතික පුවත්පත්වල. සතියෙම තොරතුරු එනවා මේ පිටුවලට. ඒ අතරේ මේ කතා බහ එන්නේ දේශීය පුවත්පතේ ඇතුළු පිටුවක වාර්තා කරනවා මේ විදියට. අයවැයට ඡන්දෙ දීමට කේවල් කිරීම කියලා තොරතුරුත් එක්කම ඇමති පදවි වලට කඹෑදිලි මේ ආදී සිරස්තල ගණනාවක් වාර්තා කර තිබෙනවා. ඒ අතරේ තමයි පොහොට්ටු සංවස්සරයට පිරිත් පින්කමක් තිබුණු කාරණයක් වාර්තා වෙනවා. දැන් මේකේ තව කාරණයක් සඳහන් කරනවා. අපි අර පහුගිය දේශපාලන කතාවලින් වාර්තා කරා වගේම අලුත් දේශපාලන කතන්දර එනවා. අලුත් දේශපාලන පක්ෂ පිහිටවන්න සූදානම් වෙන වෙලාවේදී පසුගිය දවසක නිදහස ජාතික සභාවේ ජීඑල් පීරිස් නාලක ගොඩේවා යන මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමු වී සාකච්ඡාවක් පවත්වා ඇතයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. එහිදී ඉදිරි දේශපාලන සැලසුම් සහ ජනතාව ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ සංවාදයක් ඇති වුණු බවත් තොරතුරු දැනගන්නට තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ විදියට දැන් හිටපු ජනාධිපතිතුමියත් හම්බෙලා උපදෙස් ගන්නවා. දැන් මොකද්ද කරන්න ඕනේ කියලා
मे डल सलाह पेरम महता समग स्वाधीन वेच खंडाय मे कीप दिन तमाय हिटपु जनाधिपत मुनगैलती पहुगे दास वलनातुमी हमे कौरू गेन दैना टिक टिक कीप देना अलुते यतुमी हमे उत्साह नदी तपि दैका कुमार वेलगम महता नवलांका निधास पक्षे भी करगेने चंद्रिका भंडार नायक कुमार तुंग महात्मी दिरेट अरगे नवील जम देशपालन व्यापार अलुते आरंभ कला ये आस्य तमाय दें मे कट्टी गील हमे मे आदि विविध तोरतुर दैन एनवा करली अट इलांगटे अनवा टिलविन गेन सदित लागे विरोधतावट विरोधे पान करवा अभी देख जाति के जन बल वेगी जनता विमुक्ति पेरमुने प्रधान लेखा तुम टिलविन सिल्वा महतावा सदित मनो विरोधता आदि केला सदित कियाने विरोधतावट बाये पैनला दून मिनिये पार्लिमेंट यदि पणतकटवा तत उत्साह ने है इथिंग एनिसा एम मिनसु तेक् मोन विरोधता आदि केला टिलविन सिल्वा महता तिबुना पाऊ के दवासल अभी देख माध्य वार्ता करण ऐ थिंग ये कथावतम अद पुअपात्वलटा तविलती इलांगट तव कथावा केनवा कोलंबट सेनक गेन्वाने राजा द्रोहीन केला वजीर अभिवर्धन महता एक्सा जाति पक्षे पार्लिमेंट आप मंत्री तुम सदहन करती बिनवा इतिन मेवागे कथा भूमि अकाद देशपालन पीटू उनुसुम करलती बिनवा नाजीत දැන් ඒකම අපි යනවා ඊළඟට දැන් ඊයේ දවසෙත් අපි ඔබට මේ ගැන කිව්වා විශේෂයෙන්ම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් මේ අනතුර සම්බන්ධයෙන් වන් දිල්ලන නඩු පවරන්න ඕනේ කියලා අද දවසේ ජාතික පුවත්පත්ත් ඒ පිළිබඳව තොරතුරු කියනවා අද දවසේ දිවයින පුවත්පත් මේ ගැන කියන කතාවක් දිවයින කියනවා මේ විදිහට සිංගප්පූරු අධිකරණයකදී එක්ස්ප්‍රෙස් පර්ල් නැවට ශ්‍රී ලංකාව නඩු දමයි කියලා චමින්ද සිල්වා මේ පුත ලියන්නේ කොළඹ රායට ආසන්න මොහොතේ DMV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් බෙරට පරිසර පද්ධතියට වූ හානියට එම නෞකාව සමාගම තවමත් වන්දි නොකෙවීම නිසා ඊටෙරෙහිව සිංගප්පූරු බෙදුම් කරන අධිකරණයේ හමුවේ නඩු පැවරීමට ශ්‍රී ලංකා රජය තීරණය කළා තියෙනවා කියලා තොරතුරු කියන දැන් ඉතින් අනතුරුකුත් සිද්ධ වෙලා හැබැයි සමාගමෙන් තාම වන්දි ගෙවල නැහැ මේ හින්දා නඩු පවරන්න කටයුතු කරනවා කියලා තියෙනවා දැන් ඔය අතරෙදී ලංකාදීප පුවත්පත කියන මේ නැවෙන් ලැබෙන වන්දි මුදල පිල්ලි ගැහිමේ සූදානමක් තියෙනවා කියලා එක්ස්ප්‍රෙස් පර්ල් නැවෙන් ලැබෙන වන්දිය පිල්ලි ගහන සැලස්මක් කියලා තමයි අද මේ විදිහට මේ පිළිබඳව තොරතුරු ලංකාදීප පුවත්පත කියන්නේ අපිට මේ තොරතුරු කියන්න පුළුවන් ඔබට විරාමයක් අරගෙන අපි සූදානම් විරාමයක් ලබා ගන්න विशेषांग लिपियान मुदल ජාත්‍යන්තර මූල්‍ය අර මුදලින් IMF එකෙන් ණය ගන්නත් අවශ්‍යතාවක් නැහැ කියන කාරණාව තමයි මේ ලිපියෙන් තහවුරු කරන්නේ ඩොලර් බිලියන 6ක වන්දියක් ගන්න පුළුවන්ලු කොමිස් ගැහිල්ල ඩොලර් නැතිව රුපියල් වලින් සිද්ධ කරගෙන යනවා කියලා තමයි කියන්නේ වන්දිය පරක්කු වෙන්නේ බලපෑමින්ද කියලාත් ප්‍රශ්න කරනවා සල්ෆර් කන්ටේනර් 1486ක් දැන් තාමත් මුහුදුපත්ලි තියෙන්නේ ඒ වගේම प्लास्टिक प्रति अडंगू कंटेनर हरसेतिस नव्यक तामत मुहुदे में देवल गोड़ते गन्नोने हिमनत्तं महद्यवंत में समुद्र हानियक परिसर हानियक सिद्धवेनो नव गिनी के नीम पटंगन नावीट नवट नगद डील दापु प्रबल्या काउ दकीला में लिपियं प्राश्न करनो වන්දිය ලැබෙනවා නම් මේ ලිපිය සඳහන් කරන IMF ණය ඕන නැහැ කියලා තාම නැවේ හානිය තාමත් තක්සේරු කළ නැහැ කියලා තියෙනවා හිටපු මධ්‍ය පරිසර අධිකාරී සභාපතිතුමිය දර්ශනී ලහඳපුර මහත්මිය එවකට කියා සිටියේ වසර දෙකක් ඇතුළත මේ වන්දි මුදල් ලබා ගන්න පුළුවන් කියලා දැන් වසරකුත් මාස පහක් ගත වෙලා තියෙනවා තාමත් වන්දි මුදලක් ලැබිලා නැහැ මේ නිසාමයි ජනාධිපතිතුමන් දැන් එතුමන්ගේ නියමයේ පරිදි නියෝගයේ පරිදි සිංගප්පූරු අධිකරණයක නඩු පවරන්න සූදානමක් තියෙනවා කියලා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා කියලා තොරතුරු වාර්තා කරන්න ඉතින් අති දවන්ත පරිසර හානියක් නැව සමාගමට නීති රීති නීති සහාය ලංකාවේ නීතිඥයන්ගෙන් ලබා දෙනවා කියලා තියෙනවා නැව ලොක්කු මෙරට බලධාරීන් සමග කරන රහස් සාකච්ඡාවක් ඉන්නවා කියලා තියෙනවා නැව ගොඩ ගැනීමට සුදුසුකම් ඇති සමාගම් තිබෙදී චීන සමාගමකට දීලා කියලා තියෙනවා මුහුදේ වර්ග කිලෝමීටර් ගානක විෂ රසායනික කන්ටේනර් පැතිරිලා කියලා තියෙනවා යතරදී චෝදනා තියෙනවා නැවේ වන්දියෙන් වසර 7කදී ඩොලර් බිලියනයක් අරන්
නවින් සිදු වූ හානිය යට ගන්න කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ කියලා හිටපු සභාපතිනිය නැවතත් කියනවා ඒ කොහොම වුණත් ඉතින් ඉබිගමනේ මේ දේවල් ක්‍රියාත්මක වෙන හරියට ඉතින් මේ වන්දිය ගත්තනම් අර කියනවා වගේ IMF ණය මුදල අවශ්‍ය වෙන්නේ නැහැ ඩොලර් බිලියන 6ක් වන්දි විදිහට ගන්න පුළුවන් කියලා තමයි අද ලංකාදීප පුවත්පත කියන්නේ ලංකාදීප පුවත්පත ඊතරතුරු එලෙස වාර්තා කරද්දී දුම්රිය පිළිබඳ කතාවක් එනවා අද සිළුමින පුවත්පතට සිළුමින වාර්තා කර තිබෙනවායි කතාව මේ විදිහට අද දවසේදී දුම්රිය අධිකාරියක් වෙයි සේවක විශ්‍රාම වැටුප් සහ සුබ සාධනෙට කිසිඳු බලපෑමක් නැහැ කියලා තමයි වාර්තාවක් කරන්නේ සුභාෂිනී ජයරත්න ලියනවා මගී ජනතාවට ඉහළම ප්‍රතිපාලය ප්‍රතිලාභයක් සැලසෙන අයුරින් දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියා බවට පත් කිරීම පිළිබඳ පළදායි සාකච්ඡාවක් ආරම්භී තිබෙන බව ප්‍රවාහන මහමාර්ග ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා සෙළුමින පුවත්පත ප්‍රකාශ කළේ කියලා තමයි කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ කළමනාකාරීත්වය සහ වෘත්තීය සමිතිවලද අදහස් සහ යෝජනා ලබා ගනිමින් සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ඇතුළු සුබ සාධන කටයුතු වලට කිසිඳු බලපෑමක් සිදු නොවන අයුරින් ඒ සිදු කිරීමට යෝජිත බවත් අමාත්‍යරයා මේ විදිහට අවධාරණය කළා කියලා තමයි සඳහන් කරන්නේ ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුව වඩාත් ඵලදායි සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා ඵලදායි කළමනාකරණ විධි අනුගමනය කරමින් අධිකාරියා බවට පත් කිරීම වඩාත් යෝග්‍ය බව සේවකා වෘත්තීය සමිති පාර්ශ්වයන්ගෙන්ද අදහස් ලැබිලා තියෙනවා කියලා තමයි එතුමා සඳහන් කර තිබෙන්නේ. ඉතින් කොහොම වුණත් හොඳ දෙයක් මිනිස්සුන්ගේ පැත්තේ ඉඳලා ජනතාවට මගීන්ගේ පැන්ති ඉඳලා තීරණයක් ගන්නවා නම් හොඳයි අධිකාරියක් වෙලා හරි මගීන්ට සුව පහසු ගමනකට යන්නට අපි දන්වන් දුම්රිය යන විදිය නදිත් එල්ලිලා යන්න බෑ පුදුමාකාර විදියට අමාරුවෙන් තමයි මිනිස්සු ගමන් කරන්නේ ඉතින් ඒ නිසා මිනිස්සුන්ගේ පැත්ති ඉඳලා මගීන්ගේ පැත්ති ඉඳලා මේ ගන්නා වූ තීන්දුව තීරණ වලට මිනිස්සු එකපයින් කැමති වෙයි හැබැයි ඉතින් සේවක වෘත්තීය සමිති පැත්තෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා කියලා තමයි කියන්නේ හැබැයි ඉතින් මේ කිසිම දෙයක් කරන්න සමහර වෘත්තීය සමිති ඉඳ දෙන්නේ නැහැ මේ වගේ දේවල් ආපු ගාම පළදායි වැඩක් කරන්න හදපු ගාම සමහර වෘත්තීය සමිති ක්‍රියාත්මක ආකාරය ගැන රටේ ජනතාව බලාගෙන ඉන්නේ දැන් අධිකාරියක් කරන්න යනවා කියලා සඳහන් වෙනවා ඔය අතරදී ප්‍රතිව්‍යුහගත කරන්නේ පෞද්ගලික කරන්නේ මේ වචනත් ඉස්සරහට එනවා ඔය අතරදී ශ්‍රී ලංකන් අංශ දෙකක් විදේශ ආයෝජකයන්ට ලබා දෙනවා කියලා අද ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ මේ පුවත ශ්‍රී ලංකන් අංශ දෙකක් විදේශ ආයෝජකයන්ට දිමන්ති රණසිංහ ලියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලිත සමාගමක් වන ශ්‍රී ලංකන් කේටරින් අංශයේ භූමි සේවා සැපයුම් අංශයේ තියෙන ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් අංශෙත් කොටස් අයිතීන් 149ක් විදේශීය ආයෝජකයෙකුට ලබා දී ඉන් ලබා ගන්න මුදලින් ආයතනයේ ණය පේවා ගැනීමට බලාපොරොත්තු වන බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිවල් සිරිපාද සිල්ලා මහත්තයා කියලා තියෙනවා අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා භූමි සේවා සැපයුම් අංශය වෙනම සමාගමක් ලෙස ස්ථාපනය කර එහි කොටසක් මෙලෙස විදේශීය ආයෝජකයෙකුට ලබා දීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා මේ රට යානාවලට යම් රටකට ගොඩබැසීමට ඇති අයිතිය දී ඇත්තේ ශ්‍රී ලංකාවට හේයින් ශ්‍රී ලංකන් සමාගමේ අයිතිය 50ක් පිටායකට දුනහොත් ඒ අයිතිය අහිමි වෙන බවත් ඒ බාධකයේ හේතුවෙන් පිටායෝජකයෙකුට මේ මොහොතේදී ලබා දිය හැකි කොටස් වලින් 149ක් බවත් අමාත්‍යවරයා කියලා තිනෝ කෙසේ වෙතත් ලංකාවේ ආයෝජකයෙකු ඉදිරිපත් වූහොත් 150කට වැඩි කොටස් ප්‍රමාණයක් ලබා දිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලා තියෙනවා. දැන් මේ විදිහට 150කට වැඩි කොටස් ප්‍රමාණයක් වෙන ලංකාවේ ආයෝජකයෝ ඉන්නවද ලංකාවේ ආයෝජකයන්ට එච්චර මුදල් තියනවද සල්ලි තියනවද කියලත් ප්‍රශ්නයක් කොහොමුණත් 149ක් ওই විදිහට දෙන්න තමයි හිතාගෙන ඉන්නවා කියලා කියන්නේ. පහුගිය කාලේ විවිධ චෝදනා තිබ්බා කේටරින් අංශයටත් තිබ්බා අපි දැක සමාජ මාධ්‍ය ජාලවල මේ ඡායාරූපත් එක්ක පළ කරලා තියෙනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ආයතනයේ ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ පිළිතුරු ලබා දීලා තිබ්බා. ඒක වුණත් තිබෙන චෝදනාත් එල්ල වුණා. ඔය අතරදී ඉරිදා ලංකාදීපෙන් පස්සේ අපි යනවා අද දිවයින පුවත් පතර දැන් රාජ්‍ය වේදම අඩු කරගන්න මොන වගේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව අද දිවයින තොරතුරු කියනවා. ඒ පිළිබඳව රාජ්‍ය වේදම අඩු කිරීම නුහුරට ගිහින් කියලා තමයි කියන්නේ. මේ දේවල් අර මේ හරි පැත්තට යනවට වඩා වැරදි පැත්තට යනවා වැඩි කියලා තමයි අපිට දැනගන්න දැක ගන්න තියෙන්නේ හැම තැනකදීම. දැන් මේ විදිහට කියනවා දිවයින පුවත්පතේ ඒ පිළිබඳව රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතනවල වේදම අඩු කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබුණද ඒ විධිමත් අයිරින් සිදු නොවන බවට වෘත්තීය සමිති චෝදනා කරනවා. වේදම අඩු කිරීම සඳහා සිදු කරන්නේ සේවක කප්පාදු කිරීම බවත් තවමත් සුපුරුදු ලෙස රාජ්‍ය ආයතනවල දූෂණ නාස්තිය සහ නිසි කළමනාකාරීත්වයෙන් තොරව කටයුතු කිරීම අඩුවකින් තොරව සිදුවන බවත් ඔහු පවසිති. එමෙන්ම රාජ්‍ය ආයතනවල සැබෑ ලෙසම වේදම අඩු වී ඇතිදැයි කියා දැන ගැනීම සඳහා ඒ ආයතනවල මාසික සේවා වාර්තාවක් ලබා ගැනීම කළ යුතුයිද වෘත්තීය සමිති චෝදනා කරනවා කියලා තියෙනවා. දැන් වේදම අඩු කරන්න කියලා ලේසියම කරන්න පුළුවන් සේවක කපාදුව කරන එක. එහෙම කරනවා හැබැයි තින් ඔය
ඉහළ ලොක්කෝ ඉහළ නිලධාරීන් තාමත් ඉතින් දූෂණය වංචාව ජයටම කරගෙන යනවා මේ පහළ ඉන්න සේවකයන්ගේ සමහර වෙලාවට අයිතින් වරප්‍රසාද කප්පාදු කළා එහෙම නොවෙන්නයි ඕනේ හැබැයි ඉතින් එහෙම වෙනවා කියලා තමයි දෙවින පුවත්පත තොරතුරු කියන්නේ අපි යනවා ඊළඟට මෞබිම වාර්තා කරන කාරණා දෙසට අවධානයක් යොමු කරන්න කෝටි 60ක රත්තරංගිල්ල බහිරවයන් 10ක් භූවිද්‍යාවට අරගෙන කියලා තමයි ඉස්ලාස්තලේ වාර්තා කරන්නේ ජනපති කොමිස්සමකින් වැරදිකරුවන් වෙලා වාර්තා එළියට ඇවිත් නැහැ උසස්වීම් පවා ඉල්ලලා බොරු සහතික වලින් ගොඩ ගියාය කියලා තමයි ඉස්ලාස්තල වාර්තා වර්ගෙන ඇවිල්ලා තියෙන්නේ ඒ අනුව මේ කතාවත් දවසේදී වාර්තා වෙනවා මේ විදිහට ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවකින් වැරදිකරුවන් යැයි නිර්දේශ කරන නිලධාරීන් වසර ගණනාවක් ගත වී තිබේදී තවමත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සේවයේ දෙන බව ජේෂ්ඨ නිලධාරී කිරිදා මෞබිම් පුවත්පත්තර සඳහන් කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් මේ කට්ටිය පිළිබඳව තොරතුරු හොයන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. ඉතින් ඒ අනුව එවන් නිලධාරීන් දස දිනකට ආසන්න පිරිසක් ඉහළ තලයේ සිට පහළම නිලධාරියා දක්වා සේවය කරන පිරිස අතර සිටින බවද ඔහු කියනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේ රුපියල් මිලියන 600ක පමණ රත්තරන් වංචාවකට භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පවා සම්බන්ධයයි චෝදනා ඉල්ලූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පවා පත් කළ බවද එම නිලධාරියා සඳහන් කර තිබෙනවා. එම විමර්ශනවලදී චෝදනා ඉල්ල වුණු නිලධාරීන් වර්ධිකරුවන් යයි එම කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ වී ඇතත් මේ වනතුරුත් එම වාර්තාව එළි දක්වා නැතයිද ඔහු සඳහන් කර තිබෙනවා. ඉතින් වාර්තාවලට පවණක් සීමා වෙලා තිබෙනවා කොමිෂන් පත් කරනවා ඒවැයි තීන්දුව තීරණ ගන්නෙ නැහැ ඒවැයි වැරදිකරුව වෙලා ඉන්නවා කණ්ඩායමක් ඒ කට්ටිය ආයමත් උසස් වීම ඉල්ලලා ඉතින් රටකට හරියයිද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ මේ වන්නිල ධාරින් එක්ක. ඔය අතර ඉද්ද ලංකාදීපේ කියනවා රජයේ කාර්යාල 11000ක් ජල බිලට පොලු තියලා රෝහල් ත්‍රිවිධ හමුදාව පොලිසිය මුල් තැනට ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. රට පුරා රජයේ කාර්යාල 11000ක් පමණ ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම ආයතනයේ මෙසේ ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 20කට ආසන්නයි කියලත් අද ලංකාදීප පුවත්පත තොරතුරු කියනවා. ඒ විදිහට අර සාමාන්‍ය මිනිස්සෙක් රුපියල් 350ක් 400ක් ජල බිල්පත් ගෙවුවේ නැති වුනහම ජලය කප්පාදු කරනවා. රෙඩ් නෝටිස් එවනවා. හැබැයි මේ තැන් වලට රෙඩ් නෝටිස් ගිහින් නැද්ද කෝටි 20ක් ගෙවලා නැහැ කියලා තමයි කියන්නේ ලංකාදීප පුවත්පත. අපි සූදානම් මේ පුවතත් එක්කම විරාමයක් ලබා ගන්න. අපි සූදානම් විරාමේ නනතුරු නැවතත් ජාතික පුවත්පත්වල තොරතුරු කතා බහ කරන්න. අපි අද දවසේදී වාර්තා කරනවා. දැන් මේ කාරණයත් ඉදිරියේදී දැන් පාසල් නිවාඩුවත් එක්ක අලුත් අවුරුද්දත් එක්කම පාසල් දරුවන්ට අලුත් පොත් අරන් දෙන්න ඕනේ. හැබැයි වෙළඳපොළට ගියාම පාසල් පොත් ගන්න පුළුවන් තත්ත්වයක්ද තියෙන්නේ? මේ දේශීය පුවත්පත් වාර්තා කරන ඒ කාරණේ පාසල් උපකරණ අභ්‍යාස පොත් මිල 3 ගුණයකින් නැගලා කියලා තමයි කියන්නේ. ප්‍රියන්ජන් සුරේෂ් දසිල්වා ලියලා තියෙනවා. කඩදාසි මිල සහ මුද්‍රණ කර්මාන්තය සඳහා භාවිත කරන අනෙකුත් ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා අභ්‍යාස පොත් පාසල් උපකරණ ඇතුළු සියලු ලිපි ද්‍රව්‍ය මිල 3 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි ප්‍රධාන පෙළේ ලිපි ද්‍රව්‍ය අලෙවිකරුවෝ ප්‍රකාශ කරති කියලා කියනවා. මේ හේතුවෙන් ලිපි ද්‍රව්‍ය අලෙවින් 50%ක් පමණ පහත වැටීමක් පසුගිය කාලයේ සිදු වූ අතර මේ වන විටේ 20%ක් පමණ වන බවද ඔහු සඳහන් කරනවා. ඉතින් පාසල් පොත් ගන්න පුළුවන් තත්ත්වය දහින්සක මිනිස්සුන්ට මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් වෙයිද? දරුවෙකුට පොතක් අරන් දෙන්න පුළුවන් වෙයිද? ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ජාතික පුවත්පත දේශයේ වාර්තා කර තිබෙන්නේ කාරණයක් දවසේ. ලෝකෙම ආර්ථික අර්බුදයක ඉන්න කඩදාසි ගණන් ගිහිල්ලා ඔය අතරේ විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා. විදේශ සංචිතවල ඩොලර් ගෙන්න ගන්න ඕනේ. එහෙම ක්‍රමයක්ද මේ? ලංකාදීප පුවත්පත වාර්තා කරන කාරණාවක්. ලාංකිකයන් 1648ක් පිට රටට දීකෙ ගිහින් කියලා තමයි අද ලංකාදීපේ කියන්නේ. මේ වසරේ මුල් මාස 10 ඇතුළත ශ්‍රී ලාංකිකයන් 1648 දිනකට විදේශිකයන් සමග විවාහ වීමට අනුමැති ලබා දුන් බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් ප්‍රභාත් අබේවර්ධන මහත්තයා කිව්වා කියලා. ඉතින් මේකත් හොඳ වැඩක් කියලා සිතනවා සමීර. එක පැත්තකින් ගත්තාම මේ විවාහ වෙන අයගේ ජීවිත සුඛිත මුදිත කරගන්නත් හැකියාව තියෙනවා. ඒ අතරෙදී ලංකාවෙ ඉන්න නෑදෑහිත මිතුරන්ට ඩොලර් රෙවන්නත් හැකියාව තියෙනවා. මේ ක්‍රමෙන් ඒකත් බොහොම සාර්ථක ක්‍රමයක් කියලා අපිට හිතෙනවා. කොහොමුණත් තමුන්ගේ ජීවිතේ ගැළපෙන කෙනා තෝරගන්න ඒ තීරණය ඒ අයගේ අතේ තියෙන. කොහොමුණත් ඉතින් සුබපතන හැම දිනකම 1648ක් විවාහ වෙලා තියෙනවා පිටරට විදේශිකයෝත් එක්ක.
අපේ ඊළඟ කතාව IMF ගැන බොහෝ දෙනෙක් කතා බහ කරනවා මේ යෝජනා දෙකකට රජය බෑකින්වා කියලා තමයි අද දේශීය පුවත්පත වාර්තා කර තිබෙන්නේ අපි ඉක්මනටම යනවා ඒ කතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ආදායම් යෝජනා දෙකක් රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද බව දේශයට වාර්තා වෙයි කියලා තමයි තොරතුරු කියන්නේ මූල්‍ය අරමුදල විසින් මෙම ආදායම් යෝජනා ඉදිරිපත් කර ඇත්තේ දැනට නිදහස් සේවා ලෙස පවත්නා ශේෂ්ත්‍ර දෙකක මූලික වියදම් පියවා ගත යුතු බවට නිර්දේශ කිරීමත් එක්ක රජය බෑ කියලා තියෙනවා ඊළඟට IMF තව කල්යයි මෞබිම වාර්තා කර තිබෙනවා ඒ කතාව අද දවසේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 2.9 මුදල දෙසැම්බර් මාසෙම විට ලබා ගැනීමට නොහැකි වන බවට ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයෝ පවසති කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. මේ මෞබිම වාර්තා කරන කාරණේ අද දවසේ. එතරම් මෞබිම පොත්පත් සමීර තිබුණා අද දවසේ වාර්තා කරන මේ සිංහරාජේ ගස් 3000ක් කපාගෙන ගිහින් කියන කතාවක් අපි බලමු ඒ කතාව. ඔව් සිංහරාජේ ගස් 3000ක් කපාගෙන වංගු 10 පාර ඩබල් වෙයි කියලා කතාවක් තමයි නජිත් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සිංහරාජේ ගස් ටිකක් අඩු කරලා පාර ලොකු කරන කතාවක් තමයි අද දවසේදී ප්‍රවෘත්ති වාර්තා කර තිබෙන්නේ. සූර්යකන්ද රක්වාන වංගු 10 පාර මන්තිරු දෙකකට හැදීමේ කඩිනම් ව්‍යාපෘති හේතුවෙන් මාර්ගයේ දෙපස ප්‍රදේශයට සුවිශාල පාරිසරික හානියක් සිදු වීමට නියමිතව ඇතැයි දැනගන්නට තියෙනවලු. සංචාරක ආකර්ෂණයට බඳුන් වූ ප්‍රමුඛ පෙළේ පෙදෙසක් වන මේ රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහරාජ වනාන්තර මායිමක අදාළ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 5.6ක මුදලක් ඇස්තමේන්තු කර ඇතැයි තොරතුරු වාර්තා වෙනවා කියලා කියන්නේ. ඉතින් එක පැත්තකින් පාරිසරික හානියක් සිද්ධ වෙනවා. නමුත් රටේ සංවර්ධනයට මේ දේවල් සිද්ධ කරනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. वनाली संबंध गेटल वक्तिब्बा प्रश्न अक्तिब्बा अभी देख जीवित हानि सिद्धुना ईट पासे पोलिस निर्धारित जीवित हिमुना पहारदीम हेतु कुहमुणत् वनाली पन्न गिकुम विडि एकुलस लक्षक मिलदी गन सियाल सूदानम कीलतीन वनाली परवाहरीम सदा युदागन गिगुम विडि एकुलस लक्षक संयादगर लक्ष हतरक मिलदी कैनिमट वन संरक्षण डिपार्टमेंट टेंड पत्कन किल अद मे विधिटकनो यात्री सतुंट गिना इन्न वडि लक्ष हया विनाशक කියලා තද ලංකාදීප පුවත්පත කියනවා ගබඩාවල තිලන නරක් වෙලා කියලා තියෙනවා සත්තු නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සත්තු ගොවිපළ සඳහා ගෙන් වූ වසූරිය එන්නත් සාර වඩි 15 ලක්ෂයකින් 6,37,000කට වැඩි ප්‍රමාණයක් නිසි කාලෙදී භාවිතයට නොගැනීම හින්දා කලිකුත් වෙලා කියලා තියෙනවා ඔය අතරේ තිලිනි ප්‍රේමාලි සම්බන්ධිනුත් කියනෝනේ සමීර අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු මේ ලංකාදීපෙම කියනවා තිලිනි සහ බොරෙල්ලි සාදුගේ රන් පොලු ගනුදෙනුව කියලා මේ ගනුදෙනුව සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳව ඒ විදිහට තොරතුරු කියනවා අද දවසේ ලංකාදීප පුවත්පත ඔය අතරේදී අනිකුත් ජාතික පුවත්පත් දිනමින වගේම දිවයින පුවත්පතත් තොරතුරු කියනවා දිවයින කියනවා මේ විදිය කතාවක් ප්‍රේමාලිගේ තවත් ගේම් ජානකී එලියට දායි කියලා අද දවසේ මේ විදිහට ඒ පිළිබඳව තොරතුරු කියනවා දිවයින පුවත්පත ජානකී සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අතරංගුවටගත් ක්‍රිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජානකී සිරිවර්ධනගෙන් ප්‍රශ්න කිරීමේදී තිලිනි ප්‍රේමාලි නමැති කාන්තා විසින් සිදු කළ බව කියන තවත් මහ පරිමාණ මූල්‍යවංචා ගණනාවක් සහ ඒවාට සම්බන්ධ නමගේ පුද්ගලයන් පිළිබඳව තොරතුරු හම්බුණා කියලත් අද ওই විදිහට තොරතුරු කියලා තියෙනවා. ඔවුනා දිත අපි ඒ කාරණාවත් එක්ක එහෙමනම් අද දවසේදී කාටුන් බලන්නයි සූදානම් වන්නේ. හොඳයි අපි කාටුන් බලමු අද දවසේ ලංකාදීප පුවත්පතේ කාටුනේ මේ බලන්න අවන්ත ආටිගල අඳින කාටුනේ එකම හිස් ගොඩක් බවට පත් වෙලා මේ හිස් ගොඩේ විශේෂත්වයක් තියෙනවා කට්ටිය මෙතින් තොප්පි දාගෙන ඉන්නේ මේ හෙල්මට් දාගෙනද කොහෙද ඉන්නේ පොලිසිය කට්ටියක් ඉන්නේ ඔය අතරමැද්දේ කවුදෝ කෙනෙක් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී කියලා බෝඩ් එකකුත් උස්සගෙන මේ කවුද මේ ජනාධිපතිතුමා වගේ කෙනෙක්දවත් කියලා හිතනවා මේ පොලිසියේ නිලධාරීන් ඉන්නස්සේදී ප්‍රජාතන්ත්‍රවාදී කියන බෝඩ් එකකුත් උස්සගෙන ඉන්නවා ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී හිමි වෙනවද පොලිස් නිලධාරීන් ආරක්ෂක අංශවල ඒ අය ඉන්න තැන ඒකත් ප්‍රශ්නයක් අපි යනවා ලංකාදීප පුවත්පතේ පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුන් එක බලන්න මෙන්න කතාවක් ලියලා තියෙනවා දොස්තර මහත්තයෙක් ළඟට යනවා බෙහෙත් ගන්න සාමාන්‍ය පුරවැසියෙක් ඔයගේ කකුලේ අමාරුවට මේ බෙහෙත් ටික ෆාමසියෙන් ගන්න කියලා කියනවා වෙද මහත්මයා අනේ සර් ඔය තුණ්ඩුවටම පපුවේ අමාරුවටත් බෙහෙතක් ලියනවද කියලා අර සාමාන්‍ය පුද්ගලයා අහනවා ඒ මොකටද ඔහෙට පපුවේ අමාරුවක් හැදිලා නැහනේ කියලා දොස්තර මහත්තයා සඳහන් කරනකොට ඒත් බෙහෙත් වල ගාන ඇව්වාම හැදෙන්න බැරි නෑනේ කියලා සාමාන්‍ය පුරවැසියා සඳහන් කරනවා. මේ සතිය ගරුණු පුවත්පතේ කාටුනේ හසන්ත විජේනායක අඳින බොක්සිං වලල්ලක් පේන්න තියෙන්නේ. හැබැයි තින් වලල්ල ටිකක් පොඩි වගේ වලල්ලට එන්න බැරුව එළියේ ඉඳන් ෆයිට් කරනවා වගේ අපිට පේන්නේ මේ බලන්න
මේ කෝටු දෙක පොඩි ග්ලව්ස් දෙකකුත් අත් දෙකකුත් හයි කරගෙන ජනාධිපතිතුමා වගේ කෙනෙක් ඉනට අත් දෙක තියාගෙන බලාගෙන ඉන්නවා සජිත් මහත්තයා වගේ කෙනෙක් කොන්න දැන් එළියේ ඉඳන් සටන් කරන්න හදන. ඉතින් එළියේ ඉඳන් සටන් කරන්න නැතුව බොක්සිං වලල්ලා ඇතුළටම ඇවිල්ලා සටන් කළොත් තමයි හොඳ. එහෙම වුණොත් තමයි තරගයක් දෙන්න පුළුවන්. මේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක සතියා ගාරුණපුවත් පතට අඳින බලන්න මොකද්ද කියන්නේ කියලා ටිලින් සිල්වා මහත්මයාගේ කෙනෙක් ඉන්නවා. සජිත්ට ඔටුනු පළඳන්න අපි සූදානම් නැහැ. ඒ චාන්ස් එක මහින්දටයි මෛත්‍රීටයි විතරද කියලා අනිත් කෙනා අහනවා. අපි හිටිබනේ කවියත් එක්කම අදට කාටුන් අවසන් කරනවා. මේ විදිහට හිරි අනුරද හිරිපිටියගේ ලියන්නේ මේ කවිය. සජිත් පෙරටු ගාමින් එක්ක පාරට අලිත් පොහොට්ටුත් පෙම එකම යායට අලුත් හීන අනුරට පෙනෙයි තාලෙට බතුත් නැතුව තාමත් තැවෙයි මේ රට කියලා අනුරාධ හිරිපිටියගේ ওই විදිහට කවිලා එනවා. දේශපාලන පක්ෂවලට එක එක හීන තියනවා, බලය ගන්න මේ රාජ්‍ය පාලනය ගන්න හීන තියනවා. හැබැයි රටේ ජනතාවට තියෙන එකම හීනයයි එදා වෙල කාලා කොහොම හරි ජීවිතේ සරි කරගන්න එක. ඒ හීනෙට යන්න දේශපාලනඥයෝ උදව් කරන්න ඕනේ, අත දෙන්න ඕනේ කියන දේ තමයි අපි හැමදාමත් කියන්නේ. එහෙනම් අපි සූදානම් අදට සතියගේ පත්‍රමේතු මේ විදිහට අවසන් කරන්න. ආයුබෝවන්.